සුබ දවසක්. මදුර ටීවී අපි හැමදාම අලුත් විදිහේ වෙනස් විදිහේ වැඩසටහන් ඔබට අරගෙන ආවනේ. ඉතින් ඒ විදිහම තවත් වෙනස්ම ආකාරයේ වැඩසටහනක් අරගෙන තමයි අද අපි ඔබේ නිවහනට ආවේ. තරුපලස. ඔබ ආදරය කරන ඔබ කැමතිම අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම විවිධ ශාස්ත්‍රයන් වලින් තම නම බබලෝපු ඇත් එක තමයි අපි මේ වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපේ මේ පළවෙනි වැඩසටහනට අපිත් එක්ක එකතු වෙන සුවිශේෂී තරුවක්. මේ තමයි ජයනි වීරසිංහ. ආයිබෝන් නංගි. අද අපේ පළවෙනි වැඩසටහන අපේ පළවෙනි වැඩසටහන ලස්සන කරන්න අපේ ආරාධිත අමුත්‍ය තමයි ඔබ. ඉතින් කොහොමද? ගොඩක් හදින් ඉන්නේ. ඉතින් අක්ක කියන්නකෝ මේ කවුද මේ ජයනි වීරසිංහ කියලා කියන්නේ? ජයනි වීරසිංහ කියලා කියන්නේ ඇත්තටම ටීචර් කෙනෙක්. මම ගොඩක් අය දන්නේ ටීචර් කෙනෙක් විදිහට. ටීචර් කෙනෙක් තමයි. ටීචර් කෙනෙක්. දැන් අපිට සාමාන්‍යයෙන් දැන් අපි රංගන ශිල්පිනියක් කියලා කිව්වම මතකෙට එන්නේ මේ කලාවට සම්බන්ධ කෙනෙක්නේ. නමුත් ඔබ කියන්නේ ඔබ ටීචර් කෙනෙක්. කොහොමද මේ කලාවට ආවේ? කලාවට එන්නේ නංගි මම 2011 මම රූපවාහිනී අවුරුදු කුමරිය වෙනවා. ඒත් එක්ක තමයි කලා ශිෂ්‍යට පුසෙලමට අවස්ථාව ලැබෙන්නේ. ඒ විදිහට. එතකොට මේ අක්කා දැන් අවුරුදු කුමාරිය වෙනවා කියන්නේ ඒ කාලේ මෙහෙම මේ කලාවට එන්නේ कुमारी कुमारी मगे අමුතු අවුරුද්දක් වුණා 2011 මම අවුරුදු කුමාරි තරඟ ජයග්‍රහණය කරනවා ඒත් එක්කම මගේ විවාහය සිද්ධ වෙනවා ඒත් එක්කම මගේ අපොයින්ට්මන්ට් එක හම්බ වෙනවා ඒක නිසා මට මගේ ගමන සමහරවිට මග නවතින්න උනාදෝ කියලාත් හිතෙනවා විවාහය රස්සාව නිසා මට නිවාඩු ගැනීම අපහසුතා එක්ක මට කලාවට එන ඉඩකඩ පොඩක් සීමා වුණා. සීමා වුණා. නමුත් හැබැයි මේ එහෙම කියලා නතර කරලම නැහැ නේද අපිට ටීවී එකේ විවිධ මේ ටෙලි නාට්‍ය හරහා ඒ වගේම වෙනද දැනීම් හරහා ඔබව දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. නතර කරේ නැහැ. ඇත්තටම මම මුලින්ම කළේ මුතුපියාට කියලා ලීලන්ත කුමාරසිරියගේ ටෙලි ඩ්‍රාමා එකක්. ඒකෙන් ගොඩක් පුංචි ළමයි මාව වැළඳගත්තා මට ඉස්කෝලේ ජොබ් එකට යන්න බැරි වුණා යනකොට හැමෝම කතා කරන්නේ නිල් සුරංගනායි මට සමහරවිට ක්ලාස් එකට ගිහින් පාඩම කරන්න කලින් එයාලට ඒ කැරක්ටර් ගැන විස්තර කරන්න වුණා මේ ඊට පස්සේ කොහොම හරි මගේ පළවෙනි බබා ලැබිලා දෙවෙනි බබා ලැබිලා තුන්වෙනි බබා ලැබිලා ඔම් බබාලා තුන්දෙනාත් එක්ක මං චුට්ටක් මගේ ගමන නතර වුණා දැන් ආපහු දැන් බබාලා ලොකුයි දැන් ආපහු ශේෂ්ඨට පිවිස්සෙමින් පවතිනවා ඔව් ඒ වගේම තමයි මේ අපි කතා කරමුකෝ අක්කගේ ළමා කාලය ගැන කොහොමද පාසල යන කාලෙත් මේ වගේ රංගන කටයුතු වලට සහභාගි වෙලා ඉඳලා මොන පාඩම් ඉගෙන ගත්තේ අපි ඒ ගැන කතා කරමු මම කහවත්තේ මධ්‍ය විද්‍යාලය ඉගෙන ගත්තේ රංගන කටයුතු වලට නම් සහභාගි වෙන්නේ නැහැ නර්තනය පැත්තෙන් තමයි ඉස්සරහට ගියේ වැඩිපුරම හිටියේ පිටණියේ ගොඩක් වෙලාවට ටීචර්ස්ලා මට බනිනවා ඔය පිටණියටම වෙලා ඉඳලා පිටරේට වෙලා ඉන්නකෝ කියලා හැම වෙලාවල් තියෙනවා මට හැම වෙලෙම මගේ අතේ net ball එක තමයි තිබුණේ මම net ball player කෙනෙක් කලාව පැත්තට එහෙම ලොකු බරක් තිබුණේ නැහැ net ball ගහ ගිනිය ඔබේ එතකොට රූපේ ගැන හිතුවෙත් නැහැ ස්කෝර් යන කාලේ ඔහොම තමයි ස්කෝර් යන කාලේ ගිහිල්ලා ගියේ ඔව් ඊට පස්සේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තමයි මේ කලාවට යොමු වෙනවා කියන දේ ගැන හිතුවේ නැත්තම් ඒක වෙනමම පැත්තකින් ඔබ ගියපු ගමනක්ද නැහැ ඒ ලෙවල් කරාට පස්සේ නම් මගේ හීනේ රූපවාහිනී අවුරුදු කුමරිය කියන එක මම සෑහෙන කල් බලනවා බලවල මම හිතුවා මම ඒලෙවලින් පස්සේ රූපවාහිනී අවුරුදු කුමරිය තරඟට ඉදිරිපත් වෙනවා කියලා ඒකට ඇප්ලිකේෂන් දැම්මා අනුහිතක විදිහට මාව සිලෙක්ට් වුණා අවසානයේ ක්‍රවුන් එක හිමි කරගත්තා ඒත් එක තමයි කලාවට එන අවස්ථාව ලැබුණේ නොහිතපු විදියට ආපු ගමනක් ඒ ගමනේ ඉස්සරහට යන්න පුළුවන් වෙනා තියනවා නේද එතකොට මේ කොහොමද පවුලෙන් ලැබෙන සහාය වගේ දැන් මේ ඔබ විවාහකයි මවක් මේ දිනකොට වගකීම් ගොඩක් එක බඳුණු කෙනෙක් නේ ඉතින් මේ කලා ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරනකොට පවුලෙන් ලැබෙන සහාය වගේ මොන වගේ පවුලෙන් ලැබෙන සහයෝගය කියන්නේ මගේ හස්බන්ඩ් හරිම අන්ඩර්ස්ටෑන්ඩ් නේ එයා හොඳට මාව තේරුම් අරගෙන ඉන්නේ ඒ කියන්නේ මගේ අවශ්‍යතාවය මගේ ආසාවල් මොනවද කියලා තේරුම් අරගෙන ඉන්නවා ඒ වගේම මගේ අම්මයි තාත්තයි මගේ පස්සෙන් ඉන්නවා තාමත් එයාලගේ චූටි දුව තාමත් අදටත් චූටි බබා කියනවා මගේ පස්සෙන් මගේ දරුවෝ බලාගෙන මගේ හේවණල්ල වගේ තාත්ති ඉන්නවා
एनिसाइ मट कलाकृति संबंध अवस्था बहुत लभ मट दरुदाल गेटेनो अवसान तेदीन तेरू मिले श्रीलंका तरंग सहभागिना एक मिसेस बेस्या की कैटगरी के माँ मीन कला एक्म पड़ी क्रउन पड़ी कैटल वर्क मत लोकू कल बल आगदना एक जीवित मगे यार हीन तीन देखता मैं मंग रूपवाहिनी और दुकुमरी मेन मतम मट इला हीनवे मंग विवाह बब्बार पास मिसेस श्रीलंका क्रउन ए हीनट गीला लोकू කලබලයේ මුලදෙන්න සිද්ධ වුණා ඒක මට ජීවිතේ අමතක කෙනෙක්ක් නේ ඔව් ඒ වගේම තමයි දැන් මේ ඔබ අවුරුදු කුමාරියක් නේ ඒ කාලේ ඔබ ගෙවයිසත් එක්ක ඔබ තරුණයි දැන් ඔබ කාලෙත් එක්ක ඔබ මවක් විදිහට කටයුතු කරනකොට දැන් මේ අවුරුදු කුමාරියක් විදිහට කිරුළ පළඳිනකොට ඔබට දැනෙන හැඟීමක් ඇති ඒක කියන්නේ වචනේ විස්තර කරන්න බැරි තරම් හැඟීමක් ඔබට එවිට දැනෙන්නේ නැති ඔබ දැන් මේ කියන දෙයට වඩා දෙයක් එදා තියෙනවා මම කැමතියි ඒක නම් දැනගන්න කොයි වගේ දෙදා දවස मेकअप कर मेकअप आर्टिस्ट नंगी लसंट हिनावे हिना लसन हिंगे नम उठ लोकू बलापुर लसन नम गोडकना मत मुकुत्मे कंदर पे अदर साम वीडियो बल हम एक दुख वैदिकपुर मेधवस्थल फ्रीलैंड कुलू बड व्याख्यान एस एल ईसी इंशूरेन्स एड आख्यान डायलॉग टी वि एड आख्यान वे तम तब इन टीपी आगतीनो टी कमर्शियल इत को दी दी कार्यभव जीवित मगे दरुंदना हस्बंड व्यापारी ज्ञान शांत सहन कार्य बहुल कार्य बहुल दरुपुर नमो मम मे वृत्ति जीवित मंग इकोल गिदरावट पास मत फुल हेम विला मंग ये मम अंबलंगुड श्री देवानंद विद्यालय सौख्य शारीरिक अध्यापन गुरुवरी सेवे कर धरव मत गोडरी मम शारीरिक अध्यापन गुरुवरी कुनाट मम काउंसलिंग करा ऐकने दरू मत गोडक बेंदीला तीन वकील मैं दर निशा मैं काउंसलिंग करा यार समाट अम्मड़ तात्र नोकीन प्रश्न वील मत कथा करना एक निशा मैं काउंसलिंग डिप्लोमे करा हेबई मम क्लास गिहा मेदवास फ्रील नड्डा सहिणी आनवा
දරුව ඒක ගැන තමයි අහන්නේ මං ඉතින් කියනවා හරි ටීචර් ගැන විස්තර විභාගෙට ලියන්න එන්නේ නැහැනේ ඉස්සලා පාඩම කරලා අපි විඩාව ඉතුරුනොත් ඒ ගැන කතා කරමු කියලා ඇත්තටම ආදරෙයි හරිම ඒක අමුතුම හැඟීමක් දරුවොත් එක්ක ඉන්න එක මං හරි ආසයි කොහොමද මං දරුවන්ට ආසයි මගේ තුන් දෙනාට අමතරව මට දරුවෝ ගොඩාක් ඉන්න ඉස්කෝලේට ගියාම මගේ මමගේ තමයි මට දැනෙන්නේ ඔව් අර මේ පාළුවක් කියන දෙදෙනින් නේ තමන්ගේ කලා කටයුතු එක්ක දරුවොත් එක්ක ගෙවෙන කාලයත් එක්ක බලද්දී ඔබට මේ සතුටින් හැමදේම ලස්සනට ඉදිරියට කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා ඒ වගේම තමයි මේ ඔබේ කුඩා කාලය ගැන කතා කරානේ අපි ඒ කාලේ ඔබ කවුරුදින් කතා කරමු ඔබ කවුද පවුලේ මගේ පවුලේ සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා මට අක්කයි අක්කලා දෙන්නයි අයියයි මල්ලි මට බාල මම තමයි චූටි දුව මට බාල මල්ලි කෙනෙක් ඉන්නවා ඔහොම තමයි අපි අක්කලා දෙන්නම මැරි කරලා මාත් මැරි කරලා අයියත් මැරි කරලා මල්ලි තාම මැරි කරලා නැහැ සතුටින් ඉන්නවා ගොඩක් කට්ටිය ඉන්න නිසා ඇත්තටම හරිම දැන් දැන් වුණත් අපිට එකතු වුණාම යාළගේ දරුවෝ අපි ඔක්කොම ලොකු ගොඩක් වෙනවා ලොකු පවුලක් එතකොට හරිම විනෝදයි එතනත් දරුවෝ ගොඩක් ඉන්නකොට අපි ඇත්තටම මම බැඳලා ඉන්නේ ළමයි එක්කමයි මට හිතෙන්නේ එතකොට දැන් මේ සහෝදර සහෝදරියෝ ගොඩක් එක්කනේ ඔබ පොඩි කාලේ දැන් හැදලා තියෙන්නේ රණ්ඩු වෙනවා ඒ වගේ දේවල් වෙන නැති ඒ කාලෙත් සඳුරියත් අපි ඒක ගැන කතා කරා තමයි රණ්ඩු වෙනවා කියන්නේ අක්කලා දෙන්නත් එක තමයි ඉතින් අයියත් එක නම් අයියා හරි ආදරේ අයියා රණ්ඩු කරන්න ආවේ නැහැ චුටි නංගිනේ දැන් මේ දවස්වල රණ්ඩු වෙන්නේ මල්ලිත් එක්ක අක්කලා දෙන්නත් එක්ක ඉතින් වැඩිපුරම රණ්ඩු වෙන්නේ ඇඳුම් සෙරෙප්පු ඔය වගේ දේවල් වලට තමයි ලොකුවක් සාමාන්‍යයෙන් මටයි පොඩියක් හිටයි දෙන්නට එයාගේ දේවල් අල්ලන්න දෙන්නේ නැහැ අපි එයා කොහෙද හරි ක්ලාස් එකකට ගියාම හොරෙන් තමයි ඒවා ගන්න ඔය වගේ වලි सुंदर वाली तो आई थी और लमा खाले हरिम सुंदर आई दैम मता खन को डेतर मर आप ही कोचर रंडू ना तमांगी सहुद्र सहुद्र ते किन्न तरम दया आप ही तने हैं मुकद ए बैंडी मटे थावल अंकर आने बैंडी मक नहीं हम अगी थाते के पास्सी तीन सहुद्र बैंडी म इतनी मोबत्ते कता करने दी मटे थावत प्रश्न है ना हमें खाला काटे तो गना हन दैम අපි ඉන්නෝනේ ප්‍රවීණ අපේ ශ්‍රේෂ්ඨයේ වැදගත් දැනට ප්‍රවීණ මොනවා ඒ වෙනේ ඇත්ත එක වැඩ කටයුතු කරනකොට ඔබට මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ ඇත්තටම නංගි මට ප්‍රවීණියත් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙනවා ඒක එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙනවා ඒ කියන්නේ මම නොදන්න දේවල් කියා දෙන එක සමහරවිට කැමරා එකට කොහමද වා ෆේස් කරන්න ඕනේ මෙහෙම ඉන්න ජයනි මෙහෙම කරන්න කියලා ඇත්තටම අපේ කලා කටයුතු වල ප්‍රවීණිය සෑහෙන හොඳයි මම එයාලට ගරු කරනවා ඔව් එතකොට දැන් අපේ මේ කලාවට හැමදාම අලුත් අය එනවනේ අද හෙට මේ මොහොතේ අලුත් තරුවක් අලුත් කෙනෙක් අපේ මේ කලා කටයුතු වලට මේ කලා දිවියට පිවිසෙනවා එවැනි අයට ඔබට දෙන්න මොන හරි උපදෙසක් තියෙනවද මොකද දැන් අද කාලේ අපිට මේ කලා ශාස්ත්‍රය කියලා කියන්නේ ටිකක් හොඳට හොයලා බලන යොමු වෙනවා පැත්ත විශේෂයෙන් දැන් කාලේ ඉතින් එවැනි කෙනෙකුට ඔබට දෙන්න තියෙන මේ උපදෙස මොකද්ද විශේෂයෙන් දැන් ඔබ දන්නවා අපේ ප්‍රවීණියොත් එක්ක වැඩ කරද්දී කොහොමද මේ ගමන යන්න ඕනේ කියන එක ඒ වගේ අලුත් අයට මොකද්ද කියන්න තියෙන්නේ අලුත් අයට මට කියන්න තියෙන්නේ ඇත්තටම කලාව කියන්නේ ගරු කරන්න ඕනේ ලස්සන තැනක් ඒ දේ දිහා ලස්සනට බැලුවොත් අපි ඒක හරිම ලස්සනයි නමුත් අපි අපේ සීමාව ඉදගෙන වැඩ කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැතුව මම හිතන්නේ කලා ශිෂ්‍ය ඉස්සරහට යන්න පුළුවන්. తాවකාලික ඒ කියන්නේ තරුවක් වෙන්න හීනයක් මවාගෙන ඇවිල්ලා ඉක්මනට තරුවක් වෙන්න බලාපොරොත්තුෙන් මේ ශිෂ්‍යට එන්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ එන අයට. එන චූටි නංගිලා මල්ලිලා දැන් චූටි දරුවෝ වගේ අයත් වෙනවා. ඒ නිසා මම කියන්නේ ෂණිකව පිපෙන මලක් වෙන්න එපා. හිමීට ඔබ අත්දැකීම් ගන්න කලාශිෂ්‍ය ප්‍රවීණක වැඩ කරන්න එයාලගේ උදව් එක ඉස්සරහට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් ඔබ කිව්වා වගේ අපි මේ ගොඩක් කාලවලට දකිනවා අද අපි දකින කෙනා තව මාස කිහිපයකින් අපිට දැක ගන්න නැහැ. ගොඩක් කාලවලට සමහරවිට නම කිව්වම අපි දන්නේ නැහැ අනේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා අපි අහනවා. ඉතින් එවැනි අයට මේ ඇත්තටම අර හරියට හරි පාර දැනගෙන යනවා නම් තමන්ගේ ගමන වගේ නම් තියෙන ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි තවත් කතා කරමු ඔබේ රංගන ජීවිතය ගැන. මේ ඔබට දැන් ඔය වෙරළ දැන්වීමට ටෙලි නාට්‍ය වලට ආරාධනා ලැබුණම එහි රූපගත කිරීම කටයුතු කරනකොට මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ? ඇත්තටම මට රූපගත කිරීම කරනකොට මම දන්නේ මම ඩිරෙක්ටරින් බැනුම් අහලා නෑ ආදරණ කන්දාවම මම කරපු හැම ටීවී කමර්ෂල් එකකම ඩිරෙක්ටර සැටිස් වුණා. ඒක මම ඇවිල්ලා ගෙදර හස්බන්ඩ් එක කියනවා සුදු අද ඩිරෙක්ටරට ෆුල් සැටිස්. ෂෝට්ස් දෙකක් තුනක් යනකොට ෂූට් එක ඉවරයි. එහෙම කියලා. ඒක නිසා මේ එහෙම ලොකු ඒ කියන්නේ බැනුම් අහලා දුක හිතිලා එහෙම දෙයක් වෙලා නෑ.
සමහරවිට හිතෙනවා කියලා මට ඒ කියන්නේ දක්ෂතාවය මං දැන් ටීචින් වල මං උගන්වනවානේ දරුවන්ට දරුවෝ මං කියනවා මට උගන්වන දේවල් මට තේරෙනවා ටීචර් පැහැදිලි ඒවා එහෙම කියනවා මම හිතන් හිටියේ මගේ පැත්ත තමයි දක්ෂ කියලා සමහර වෙලාවට හිතෙනවා නෑ මම ඇත්තටම ඇක්ට් කරන්න දක්ෂයි ඒ දක්ෂතාවයේ දිස්සන්නේ ඔබට විතරංග ගමනක් මේ ශාස්ත්‍රය තුල යන්න ඉඩ පහසුකම ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඉතින් මේ මම කැමති ඔබෙන් තව දැනගන්න දැන් ඔබගේ මේ ගෙදර කාර්යබහුලත්වයක් එක දරුව නිසා ටෙලිනාට්‍ය වලට යොමු වීම නවත්තලා තියෙනවා කියලා කිව්වා නමුත් ආරාධනාවක් ලැබුණා පිළිගන්න නැත්ද ආරාධනාවක් දැනටමත් ලැබිලා තියෙනවා පිලි ගම්දෝ නොගම්දෝ කියලා තවම දෙගිඩියාවෙන් ඉන්නවා මොකද කෑගල්ලේ ෂූටින් තියෙන්නේ මට දරුවෝ තියලා යෑමේ ප්‍රශ්නයක් එක්ක තවමත් ඒගෙන හිතනවා ඔව් දැන් මේ රංගන ශිල්පිනියක් විදිහට දැන් අපි සාමාන්‍ය කෙනෙකුන් යවම කියනනේ තමන් කැමති චරිතයක් තියෙනවනේ මම කැමති මේ වගේ චරිත ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට ඇක්ට් කරන්න කැමති කියලා කියනවා ඔබත් තියෙනවද ඒ වගේ කැමති චරිත එහෙම නැත්නම් දෙන ඕනම චරිතයක් බාර ගන්නවද අපි කලාකරුවෙක් නම් මම හිතන්නේ අපිට ලැබෙන චරිතයට සාධාරණීෂ්ට කරන එක තමයි හරිම දේ කලාකාරියක් කියන්නේ ඒක. ඒ කියන්නේ මම ඕනි චරිත මට ඉල්ලලා අරගෙන කරන්න. දැන් එහෙනම් මම ටීචර් කෙනෙක්. මට ටීචර් කැරක්ටර් එක හොඳට කරන්න පුළුවන්. මට ටීචින් කැරක්ටර් එකම දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. මම එහෙම ඉල්ලන්නේ නැහැ. මම ආසයි මට අභියෝගාත්මක කැරක්ටර් එකක් දෙනවා නම් මම ඒක කොහොම හරි මගේ උපරිමෙන් කරලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය ඩිරෙක්ටරට හැපි වෙනවා නම් අපි කරන කැරක්ටර් එක මට හිතෙනවා මම සාර්ථකයි කියලා. ඒ නිසා කැරක්ටර් එකක් ඉල්ලලා කරන්නේ නැහැ. මම කැමති දෙයක් කියලා නැහැ. මට ලැබෙන දේ මම සාර්ථකව කරන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. පාසලෙදිත් එහෙම. ප්‍රින්සිපල් දෙන වැඩක් මට පුළුවන් උපරිමෙන් මම කරන්න උත්සාහ කරනවා. ඔව් අපි මේ සාමාන්‍යයෙන් අර දකින්නවනේ සමහර නළු නිළියන් ඉන්නවා අර එකම චරිතයකට කොටුවුම් පිරිසක් ඉන්නවනේ. අපි ටෙලිනාටි දෙක තුනක් බලුවොත් ඒ හැම එකකම යා එක්ක ඉන්නේ එක්ක පෙම්වතාගේ චරිතය එක්ක පෙම්වතිගේ චරිතය. එතනින් එහා චරිතයක් අපි දකින්නවා හරි අඩුයි. ඔබ කිව්වා වගේ අර දෙන චරිතයට උපරිම දෙයක් කරන්න පුළුවන් නම් මම හිතනවා මොන චරිතෙම හිතාමත් සාර්ථක විදිහට අපේ නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් දෙන්න පුළුවන් ඇති කියලා. ඔබේ තව මේ රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් ඇති. දැන් අපි කතා කරානේ ඔබට මේ අවුරුදු කුමාරිය වෙනකොට ඔබට තිබුණු අමතක නොවන සිදුවීම් ඒ වගේම රංගන ජීවිතයේ ඇති. රංගන ජීවිතය කියන්නේ මෑතකදී මේ ටීවී කමර්ෂල් එකකට ගිහින් පොඩි අමතක නොවන සිදුවීමක් වුණා මට ජීවිතේට වෙලා නැහැ. සාමාන්‍යයෙන් මම නංගි සෙට් එකට යනකොට මගේ ෆෝන් එක මම මාත්‍යක යන ආන්ටිට දීලා යන්නේ. ෆෝන් එක අතට ගන්නේ නැහැ. නමුත් මේ පොඩි මල්ලිගේ මොකක් හරි වැඩකට මම එයාගේ પાස්පෝර්ට් එක මගේ අතේ තිබුණේ. ඒක නිසාම මල්ලි ඇවිල්ලා කෝල් කරයි කියලා මම මේකප් කරන්න වාඩි වෙනකොට මගේ ෆෝන් එක අරගෙන ළඟින් තියාගත්තා. ඒ මේකප් ආටිස් මට ටච් කර කර ඉන්න ගමන් මට කෝල් එක ආව ඇත්තටමට යාට එක්ස්කියුස් කරන්න බැරුණා ඒක මගේ වැරැද්දක් මම ෆෝන් එක කනට ගත්තාම එයා මට මොකද්ද ඔයා කියලා නැකිලා ගියා ටග්ගල එයා මේකප් කරන එක නවත්තලා ගියා මට සෑහෙන මට ඒක දරා ගන්න බැරුණා මට ඇඬෙනවා නවත්ත ගන්න බැරුව දැන් ඊට පස්සේ එහෙම කරන්න එපා නංගි ෆෝන් එක මම මේකප් කර කර හිටියේ එයා අනික මාව ටච් කර කර නෙමෙයි හිටියේ එයා වෙන මොකක් හරි දෙයක් මික්ස් කරන ගමන් හිටියේ ඒකයි මම ෆෝන් එක කනට ගත්තේ දැන් මට එයා ඒක එහෙම කියනකොට කියනකොට මට හොගලා කඳුල වෙනවා අන්තිමට එයාට මාව මේකප් කරගන්නත් බැරුණා මට මට ඉකි ගැහෙනවා මං ඇඬිලා නවත්ත ගන්න හදනකොට ඔන්න ඔක තමයි මට මේ දවස්වල නම් අමතක නොවන සිදුවීම ඔව් ඒ වගේ මේ සොඳුර වගේ හිම දුක හිතන අත්දැකීමුත් තියෙනවා. ඉතින් මේ තවත් අපි මේ ගැන කතා බහ කරද්දී මම කැමති ඔබෙන් දැනගන්න මේ දැන් ඔබ අවුරුදු කුමාරියක් වුණානේ. දැන් ඊට වසර ගණනාවකට කලින් ඔබ දැන් ඊට පසු වසර ගවලත් අවුරුදු කුමාරියන් තරගාවලිය නරඹන්න ඇති වෙනුයි හිටියා. ඔබ දකින්නවද දැන් ඔබ ආපු ගමනත් එක්ක ඔවුන් සාර්ථක වෙන ගමන ඉදිරියට ගිහින් තියෙනවද මොකද අප කෙනෙකු එවැනි නාලිකාවක් හරහා හෝ ප්‍රසිද්ධ විදිහට හෝ ජයග්‍රහණයක් ලබා ගත්තම පස්සේ ඔවුන්ට සාමාන්‍යයෙන් මේ කලා ශ්‍රේෂ්ඨිය ඉදිරියට යන අවස්ථාව ලැබෙනවා නිකම්ම පාර හැදෙනවා ඔවුන්ගේ ගමන ගැන ඔබ මොකද හිතන්නේ කීප දෙනෙක් දකින්න නංගි ටෙලි ඩ්‍රාමා වල ෆීල්ඩ් එකේ වැඩ කරගෙන ඉන්නවා සමහරු අර පිපුණ මල ඒ විදිහටම පරවෙලා කියලා හිතෙනව නෑ ආපහු පේන්නේ මුණු දෙකපු නැති ඒවා තියෙනවා සමහර විට මට උනේත් ඒක මම 2011 ආවට ආයේ 2017 18 19 20 විතර වෙනකම් මම පේන්න හිටියේ නෑ ටෙලි ඩ්‍රාමා එකක් කළා ඊට පස්සේ මාව පේන්නේ සමහරවිට ඉතින් යාළගේ පෞද්ගලික ගැටලු හෝමනා යම් හේතුවක් නිසා වෙන්නේ නැති හැබැයි අපි සීමාව දැනගෙන සාමාන්‍යයෙන් අවුරුදු කුමාරියක් වුණාම විවිධ වැඩසටහන් වලට මොනවද
ටෙලි ඩ්‍රාමා වලට විවිධ දේවල් වලට අපිට කතා කරනවා මම හිතන්නේ හැම දෙම බාර අරගෙන එක පාට ජනප්‍රිය වෙන්න හිතාගෙන වැඩ කළොත් ඒකත් ගැලපෙන්නේ නැද්ද කියලා අර ඉක්මනින් යාම ඉක්මනින් බැස යාමක් වෙයිද කියලා ඔව් ඒ වගේම තමයි මේ දැන් ඔබ අවුරුදු කුමාරියක් විදිහට ඔබ සදාන් කරා ඒ වසරේදී තමයි ඔබ අවුරුදු කුමාරියක් වුණේ ඔබේ විවාහය සිද්ධ වුණේ ඒ වගේම ඔබට පත්වීමක් ලැබුණේ කියලා. එතකොට මේ අවුරුදු කුමාරියක් වුණු අවුරුද්දෙම ඔබේ ජීවිතයේ යම් හැරවුම් ලක්ෂයක් මේක ඒ වසරේදීම ඔබේ විවාහයට යොමු වීමදී ඔබට හිතුවේ නැද්ද මට මේක මගේ ජීවිතේ මෙතනින් මේ ගමන යන්න පුළුවන් මේ දෙවෙනි කටුබකාරී තත්ත්වයක් මතුවේ නැද්ද? ඇත්තටම මගේ හිතේ එහෙම දෙයක් එහෙම දැනුනේම නැහැ. අපේ ඊට කලින් විවාහය ප්ලෑන් කරලා තිබුණේ ඒ කියන්නේ අවුරුදු කුමාරි වෙනකොට විවාහය ප්ලෑන් කරලා තිබුණේ එහෙම මට ගැටලුවක් ඇති වුණේ නැහැ නමුත් රූප වාහිනිය මට ඉන්ටර්වයුව කරනකොට ඇයි දෙයියනේ මේ අවුරුදු කුමාරි වෙච්ච ගමන් මැරි කරන්න කියලා ඔර හැමෝම අහන එහෙම ගැටලුවක් නොවුනේ නම් මගේ හස්බන්ඩ් මට අන්ඩර්ස්ටෑන්ඩින් එයා ඒ කියන්නේ හැම දෙයකම මාත් එක්ක හිටියා මගේ පස්සෙම ඒක නිසා ගැටලුවක් වුණේ නැහැ සමහර ලාවට සර අකමැති ඔවට යන්න දෙන්නේ නැති කෙනෙක් වැරි කරා නම් මම අදටත් ගියතුලේ ඉන්න විවාහක කාන්තාවක් විතරක් වෙන්න තිබුණා. එහෙනම් අවුරුදු කුමාරියක් නැවෙන්න අවුරුදු කුමාරියක් නැවෙන්නත් තිබුණා. ඔව් ඔබට ලැබුණු මේ සහයෝගය නිසා තමයි අදටත් ඔබ මේ ශේෂ්ත්‍රය තුල මේ තරම් දුර හෝ මේ පවුල් පසුබිමේ තියෙන දරුවන්ගේ ගැටලු මේ හැමදේමත් එක්ක හරි මේ තරම් දුරක් ඔබ ඇවිත් ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් මම ඔබෙන් දැනගන්න කැමතියි මේ ඔබ ඉදිරියේදී තව මොනවාද කලා කටයුතුට සම්බන්ධව ඉන්න තියෙනවද ආරාධනා ලැබිලා තියෙනවද කලා කටයුතු කියන්නේ මට ආසාවක් තියෙනවා චිත්‍රපටියක් කරන්න ඒ කියන්නේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන ආසාවක් තියෙනවා හැබැයි තවම ආරාධනාවක් මම ලැබිලා නැහැ ටෙලි ඩ්‍රාමා වලට එක පිට ආරාධනා ලැබෙනවා මේ දවස්වල නමුත් ඒ ගැන තාම හිතනවා ටීවී කමර්ෂල් කරගෙන යනවා මොකද දරුවොත් එක්ක ඒක ලොකු බාධාවක් නැහැ උදේගින් හවස ගෙදරට එන්න පුළුවන් ඇත්තටම ස්තුති කරන්න මේ වැඩසටහනට මට ආරාධනා කරපු ප්‍රියන්තයට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතෙක් මම 2011 රූපවාහිනී අවුරුදු කුමාරි වුණ දවසේ ඉඳලා අද වෙනකම් මේ ශේෂ්ත්‍රයේ විවිධ කටයුතු වලට සම්බන්ධ කරගන්න මාව සම්බන්ධ කරගත්ත සියලු දෙනාට මම ගරු කරනවා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ තාත්තායි අම්මයි මගේ හස්බන්ඩ්යි මගේ සහෝදර සහෝදරියටත් මම ස්තුතිවන්ත වෙනවා. එයාලා නිසා තමයි මම මේ හැමදේම කරගෙන යන්නේ. ඒ කියන්නේ මගේ පවුල බැලන්ස් කරගෙන හැමදේම කරන් යන්න මට ශක්තියක් වෙලා තියෙන්නේ. මගේ පිටිපස්සින් යෝධ ශක්තිය තමයි ආන්නේ. ඒ හැමෝටම මම ස්තුතිවන්තයි. ඔව්. ඔබටත් බොහොමත්ම ස්තුතියි. අද අපේ පළවෙනි වැඩසටහන. තරුපලස අපේ පළවෙනි වැඩසටහන ලස්සන කරන්න මදුරටදී අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් දවසක මෙවැනිම වූ සුඳුරු කතා බහකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු අරගෙන යනවා. ඔබ සමට සුබ දවසක්.